ශනේත්‍යා ටීවී වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාව තාමත් ආදරෙන් පිළිගන්නවා. කම්පියුටර් එකක් පාවිච්චි කරන කවුරුම උනත් දැනන් ඉන්නම ඕන කරන කීබෝඩ් ෂෝට්කට්ස් 10ක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඊට කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් අපේ ඉදිරි videos එසැනින් ඔයාගේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න. අංක 1 Ctrl+A අකුරු files හෝ folders විශාල සංඛ්‍යාවක් තියෙනකොට ඒ සියල්ලම select කරගන්න ඕනේ නම් අපිට පුළුවන් keyboard එකේ कंट्रोल सह ए කියන කීස් දෙක එකපාර ප්‍රෙස් කරලා ඒ සියල්ලම බොහොම පහසුවෙන් සිලෙක්ට් කරගන්න. අංක 2 Ctrl+C එහෙම නැත්නම් Ctrl+Insert සිලෙක්ට් කරගත්ත දේ කොපි කරගන්න ඕන වුණාම අපි කරන දේ තමයි ඒ මත රයිට් ක්ලික් කරලා කොපි කියන එක ක්ලික් කරන එක. නමුත් කීබෝඩ් එකේ තියෙන Ctrl සහ C කියන කීස් දෙක හෝ Ctrl සහ Insert කියන කීස් දෙක එකපාර ප්‍රෙස් කරලා අපිට මීට වඩා ඉතාමත් ඉක්මනින් අවශ්‍ය දේ කොපි කරගන්න පුළුවන්කම තියෙනවා. අංක 3 Ctrl+V එහෙම නැත්නම් Shift+Insert कॉपी කරගත්ත දෙයක් पेस्ट කරගන්න ඕන වුණාම කීබෝඩ් එකේ තියෙන Ctrl සහ V කියන කීස් දෙක හෝ Shift සහ Insert කියන කීස් දෙක එකපාර press කරලා අපිට ඒ දේ බොහොම පහසුවෙන් paste කරගන්න පුළුවන්. අංක 4 Alt+Tab සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකක වැඩ කරනකොට අවම වශයෙන් Windows 2ක් 3ක්වත් ඕපන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ ඕපන් වෙලා තියෙන Windows අතර බොහොම පහසුවෙන් මාරු වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි Alt සහ Tab කියලා කියන්නේ. කීබෝඩ් එකේ තියෙන Alt සහ Tab කියන කීස් දෙක එකපාර ප්‍රෙස් කරලා මේ ඕපන් වෙලා තියෙන Windows අතර අපිට බොහොම පහසුවෙන් මාරු වෙන්න පුළුවන්. අංක 5 Ctrl+Tab සාමාන්‍යයෙන් අපි ඉන්ටර්නෙට් එකේ ඉන්නකොට අපේ වෙබ් බ්‍රවුසර් එකේ ටැබ්ස් කීපයක්ම ඕපන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන ටැබ්ස් අතර බොහොම පහසුවෙන්ම මාරු වෙන්න කීබෝඩ් එකේ තියෙන Ctrl සහ Tab කියන කීස් දෙක අපිට භාවිතා කරන්න පුළුවන්. අංක 6 Ctrl+Z සහ Ctrl+Y අපි යම්කිසි කරපු දෙයක් අහෝසි කරන්න. එහෙම නැත්නම් undo කරන්න ඕනේ නම් අපිට පුළුවන් Ctrl සහ Z කියන කීස් දෙක press කරන්න. අපිට ඒ undo කරපු දේ නැවත ලබා ගන්න ඕනේ නම් එහෙම නැත්නම් redo කරන්න ඕනේ නම් අපිට පුළුවන් Ctrl සහ Y කියන කීස් දෙක press කරන්න. අංක 7 Ctrl+F ෆයින් මෙනු එක බොහොම පහසුවෙන්ම ඕපන් කර ගැනීම සඳහා Ctrl සහ F කියන කීස් දෙක අපිට භාවිතා කරන්න පුළුවන්. අංක 8 Ctrl+Home සහ Ctrl+End හිතන්න MS Word එකේ ડોකියුමන්ට් එකක් ටයිප් කරමින් ඉන්නකොට ඔයාට ඒ ටයිප් කරපු ડોකියුමන්ට් එකේ ආරම්භක ස්ථානයට යන්න ඕන නැහැ කියලා. අන්න ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් කීබෝඩ් එකේ Ctrl සහ Home කියන කීස් දෙක එකපාර press කරලා ආරම්භක ස්ථානයට යන්න. ඒ වගේම තමයි ඒ ડોකියුමන්ට් එකේ අවසාන තැනට අපිට එන්න ඕන නම් කීබෝඩ් එකේ Ctrl සහ End කියන කීස් දෙක press කරලා බොහොම පහසුවෙන්ම ඒ ડોකියුමන්ට් එක ඉවර වෙන තැනට අපිට එන්න පුළුවන්. මේ ක්‍රමය ડોකියුමන්ට් එකකදී වගේම files හෝ folders විශාල සංඛ්‍යාවක් තියෙන තැනකදී බොහොම පහසුවෙන්ම ආරම්භයට සහ අවසානයට ගමන් කිරීමට යොදා ගන්න පුළුවන්. අංක 9 Ctrl+S ඩොකියුමන්ට් එකක් ටයිප් කරනකොට ප්‍රසන්ටේෂන් එකක් ක්‍රියේට් කරනකොට ෆොටෝ එකක් වීඩියෝ එකක් එඩිට් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එක Ctrl සහ S කියන කීස් දෙක එකපාර ප්‍රෙස් කරලා බොහොම පහසුවෙන්ම සේව් කරගන්න පුළුවන්. අංක 10 ස්පේස් බාර් සහ Shift + ස්පේස් බාර් අපේ වෙබ් බ්‍රවුසර් එකේ අපි යම්කිසි වෙබ්සයිට් එකක ඉන්නකොට ඒ වෙබ් page එකේ ඉහළ සිට පහළට ගමන් කිරීම සඳහා අපිට ස්පේස් බාර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පහළ සිට ඉහළට ගමන් කිරීම සඳහා shift key එකත් එක්ක ස්පේස් බාර් එක අපිට press කරන්න පුළුවන්. ශනේත්‍යා TV Facebook fan page එකට like කරොත් මේ වගේ තවත් බොහෝ දේ ඔබට ඉක්මනින්ම දැනගන්නට පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපේ ඉදිරි videos උත් බලන්න කැමති නම් මතක තෝ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඊළඟම තියෙන bell icon එක click කරන්න. එහෙනම් හැම මලුත් වීඩියෝ එකකින් ගිහින් එන්නම්. සුබ දවසක්.